good morning, travel princess. මේ වීඩියෝ කරන්නේ ඔයා වෙනුවෙන්මයි ඒ වගේම මේක තමයි ඔයාගේ බර්ත් ස්ටෝරි එක. ඉතින් තාත්තා මම ගොඩක් ආසාවෙන් බලන් ඉන්නේ නේද? ඔව් ගොඩාක් ආසාවෙන් හිටියා ගොඩාක් බලාපොරොත්තු තියන් ඉන්නවා. ඔයා එන දවස එනකම්. ඒකයි ඔයා මේ අපි දෙන ගවට ආවා කියලා දැනගත්ත දවසේ අපි දෙනට දැනෙච්ච සතුට අපි දෙන ඉවසILLක් නැතුව ඉන්නේ ඔයා එනකම්. ඉතින් මේ ඔයා වෙනුවෙන් ගොඩාක් දේවල් කරා ඔයාට ලස්සන කාමරයක් හැදුවා එතකොට බඩු ගෙනාවා ඉතින් ගොඩාක් දේවල් කරගෙන බලාගෙන ඉන්නවා දැන් අපේ චූටි ට්‍රැවල් ප්‍රින්සස් එනකම් ඉතින් දැන් අපි දෙන්න ඉන්නේ බීච් එකේ පානදුරේ බීච් එකට ආවා තාත්තාමමයි ගොඩාක් කලින් ඉඳලා මේ බීච් එකට එනවා නේද ඔව් ඉතින් අපි දෙන්න උදේට ඇවිදින්න එනවා ඒ වගේම අපි ආදරය කරන කාලේ ආවේ මෙහෙට ඉතින් ඒකින්ද ලොකු මතකයන් තියෙනවා පානදුරේ බීච් එකේ ඔයත් එක්ක ඉතින් මේ බීච් එකේ ඇවිදින්න මේ විදිහටම ආසාවෙන් බලන් ඉන්නවා ඔයා ආවා කියලා දැනගත්ත දවස ඉඳන් අපි දෙන්නට ගොඩාක් බලාපොරොත්තු තිබුණා ඉතින් අපි පුංචි පුංචි දේවල් එකතු කරා ඒ වෙනුවෙන් ඉතින් හැම මාසෙකම හැම දවසකම හැම තප්පරයකම ඒ ආසාව එන්න එන්න වැඩි වුණා අපිට පුළුවන් විදිහට ඔයාට පුළුවන් හැමදේම ගත්තා ඒ වගේම අපේ channel එක බලන නැන්දල මාමල මං හිතන්නේ ගොඩාක් දේවල් ලියුවානේ ඔව් ගොඩක් දේවල් ලියුවා ගොඩක් ඒගොල්ලොත් ගොඩක් ආසාවෙන් ඉන්නේ ආච්චි සීයා මේ හැමෝම ඔයාව බලන්න අපි දෙන්නට තියෙන ආසාව ඔයාගේ මූණ දකින්නකම් ඉතින් තව මේ දැන් මට සති 39ක් වෙනවා තව දවස් 7ක් 8ක් වගේ තමයි තියෙන්නේ ඉතින් මේ නේද අපි දෙන්න තනියෙන් ඉන්න දවස් ඊට පස්සේ අපි තුන්දෙනෙක් වෙනවා ඔව් ඉතින් ඉස්තර ඉඳලම ගොඩක් ආසාවල් තිබ්බා අපි දෙන්නට තනියෙන් ට්‍රැවල් කරන්න නැතුව තව එක්කෙනෙක් එකතු වෙයි කියලා. ඉතින් ඔන්න ඒ ආසාව දැන් ඉෂ්ට වෙලා තියෙනවා. ඉතින් අපි ඉස්සරහට ඔයත් එක්ක ඇවිදින්න යන්න ලස්සන තැන් බලන්න යන්න. ඔව්. ඉතින් ගොඩාක් දේවල් කරන්න ආසාවෙන් ඉන්නවා. ඉක්මනට එන්න. ඉතින් මේක ඔයා වෙනුවෙන්ම හැදුවේ. ඉතින් මේක ඔයාගේ බර්ත් ස්ටෝරි එක. මේ කාමරේ අද අපි දෙන්න ඉන්න අන්තිම දවස. අයිමත් මේ කාමරයට එන්නේ ඔයත් එක්ක කියලා අපි චූටි දුවත් එක තමයි මේ කාමරයට අපි අයිමත් එන්නේ. එතකොට මේ කාමරේ වෙනස් වෙලා අපි මේක අලුතෙන් හදනවා ලස්සන වෙලා තියෙන්නේ. නේද රස? ඔව් ලස්සනට මේ පැත්තේ කලර්ස් එහෙම තියෙනවා ලස්සන රෝස පාට දාලා මල් දාලා. යා හරියට මොකද හදලා ඉවර වෙන්නේ සහ ඒකේ ෆයිනල් ප්ලෑන් එක මොකක්ද කියලා. මම හිතන්නේ ඔබ දෙපළට නම් අනිවාර්යයෙන්ම මේකේ අවසානය දකින්නට දරුමල්ලොත් එක්කම දකින්න හැකියාව ලැබෙයි කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අපි ආවද හොස්පිටල් එකට ඉතින් අද තමයි නොවැම්බර් 21 මගේ ඩියු ඩේට් එක තියෙන්නේ අද ඉතින් අපි දෙන්න දැන් උදෙන්ම ආවා 9 වෙද්දී අපිට එන්න කියලා කිව්වා අද කොහොම වෙයිද දන්නේ නැහැ කියන්නේ මේ අද ඩොක්ටර් කෝ චෙක් කරලා බලලා තව ඉන්න පුළුවන්ද කියන මට දැන් අදනකොට සති 40ක් වෙනවා තව ඉන්න පුළුවන් වෙයිද කියලා බලලා ඉතින් මොකද ඉතින් සතුටුයිද ඉවසILLන්නේ මම නම් ආසයි අද ගන්නවට මට ඉක්මනට ආව බලන්න ඕනේ තව නම් ඉවසන්න බෑ There to be. Are you happy? Yeah. මම අන්තිම මොහොතේත් මම මගේ බෙහෙත් ටික බොනවා. ඒක හොඳ වැඩ. මේක දෙන්නේ හපලා කන්න. අපි උදේ හොස්පිටල් ගියා. ඉතින් ඩොක්ටර් බැලුවා. අද තමයි චමරිගේ ඩියු ඩේට් එක. ඉතින් ඩොක්ටර් කිව්වා ඉතින් එයා එන දවසට වෙලාවට එයි ඒකින්ද මේ එතකන් ඉන්න කියලා. ඉතින් අපි ගෙදර එන ගමන් පොඩ්ඩක් බීච් එකට ආවා ඇවිදින්න. අවුල නැහැ ඒක. දැන් වට දෙක තුනක් ඇවිද්දා. බ්ලොග් එක මෙහෙමම යන ගමන් කරගත්තා. මම ටුබී ඔන්න රෙඩි වෙනවා යන්න. ඇවිදලා ඇවිදලා අමාරු ආවා. ඩොක්ටර් කෝල් කරාම එන්න කිව්වා. අපි යනවා. හොස්පිටල්
ඉතින් මෙතන ඇතුළට යන්න ඕනේ. අපි දැන් ඉන්නේ ලංකා හොස්පිටල් එකේ. ඉතින් ડોක්ටර් කිව්වා චමරිට ඇඩ්මිට් වෙන්න කියලා. ඔව්. අපි බර ටික ඔක්කොම අරගෙන ආවා. දැන් මේ ඇඩ්මිට් වෙන්න එක මොකද දැන් වෙලාව 7:43. රෑට අයිමත් පාන්දරට මේ අමාරුනොත් එන්න කරදරයි. ඉතින් ඒ නිසා මට දැන් පේන්ස් එනවා සරින් සරේ. ඉතින් ඒ නිසා ඇඩ්මිට් වෙන්න කිව්වා. දැන් අපි ආවා. දැන් ෆෝම් එක ඔක්කොම ෆිල් කරලා රෙජිස්ටර් කරලා රෙජිස්ටර් වෙලා ඊට පස්සේ දැන් පොඩක් ඉන්නවා. අලුම ඊගාට මොකද වෙන්නේ කියලා. PCR ටෙස්ට් එකක් කරනවා කියලා කිව්වා. ඔව් ඒකත් අපි කරලා නැහැ මිට කලින්. ඒකත් කරලා බලමුනේ. හෙට මට මගේ දුවව හම්බ වෙයි. ට්‍රැවල් ප්‍රින්සස් එනවා. අපි දෙන්න රූම් එකට ආවා. ඉතින් චමරිට දැන් පේන්ස් එක වැඩි වෙනකන් රූම් එකට වෙලා රෙස්ට් කරන්න කිව්වා. ඊට පස්සේ තමයි ලේබර් රූම් එකට දානවා කියලා කිව්වේ නේ. ඔව්. දැන් නර්ස් කෙනෙක් ඇවිල්ලා බලලා ගියා. ඉතින් එයා අහලා කොහොමද පේන්ස් එනවාද ඒ විස්තර අහලා මම බලමු. ඉතින් මම ටැග් එකකුත් දුන්නා මට. නම ගාලා තියෙන අමතකුණොත් එන්න. මටත් ඉන්න ඇඳක් තියෙනවා. ආ. මේ පැත්තේ. චමරිට එහා පැත්තේ නිදා ගන්න පුළුවන්. ඉතින් අර වෙන්දට අපි හොටෙල් රූම් ටුවර් කරන්න කරමුද? හොස්පිටල් රූම් ටුවර් කරන්න. ආ ඔව් නේද? ඔයා කරමු වෙන්ද ඔයා හරි මෙන්න මේක තමයි අපි ගත්ත රූම් එක. මෙතන තියෙනවා මගේ ඇඳ. චමරි හැවත්තේ අද ඇඳවල දෙකක ඉන්නේ. මෙතන මේ හදිසියක් වුණොත් මෙන්න මේක ප්‍රෙස් කරන්න කියලා කිව්වා. ඊට පස්සේ අපිට එලි view එක බලන්න විදියක් නැහැ මේ රෑ වෙලා හින්දා. මාවම තමයි පේන්නේ. ඊට පස්සේ bathroom එක තියෙනවා. ඊට පස්සේ එහා පැත්තේ තියෙනවා visitors area එක. මෙතන අම්මලා එහෙම ආවොත් හින්න කියන්න පුළුවන්. ඉතින් මෙතන මේ අවශ්‍ය කරන දේවලුත් තියෙනවා අපිට. ඒ වගේම ෆ්‍රිජ් එකක් තියෙනවා. මේ තියෙන්නේ චමරගේ අල්මාරියේ. තිබිච්ච ටික අර වෙන්ද ට්‍රැවල් කරන්න යනවා වගේ මේ ඔක්කොම අරන් ආවිල්ලා. ඊට පස්සේ මෙතනත් විසිටර්ස් බාත්รูම් එකක් තියෙනවා. චමරි කතා කරා ඉන්නේ. චමරි මොකද? කතා කරා පොඩි හදිසියක් කියලාමට. අමාරු වෙලා. හරි, පස්සේ කියන්න වැඩි විස්තර. චමරිට පේන්ස් ආවා ටිකක් රූම් එකේ ඉන්නකොට. මම හිතන්නේ ඌට බෑග් එකක් කරනවද කොහෙද. ඊට පස්සේ ලේබර් රූම් එකට එක්කන් ආවා. පේනවා. Hi travelers. එක්කෙනෙක් තනියෙන් කනවද? ඉතින් නැස්සයි. අද විතරයි chance එක දෙන්නේ. එපා. මේ තියෙන්නේ බබාගේ heart beat එක. ඊට පස්සේ චමරීට pain එනකොට මෙන්න මෙතන වැඩි වෙනවා.
ඒගොල්ලෝ කිව්වේ මෙතන හાર્ට් බීට් එක 110ට අඩු වෙන්න බෑ, ඒ වගේම 170ට වැඩි වෙන්න බෑ කියලා. එන්න මේ වෑන් තමයි ඒක මෙෂර් කරන්නේ. හයිට් රලර්ස්. මේ තියෙන යාගේ හાર્ට් බීට් එක. සෙන්ස්ටික් ඔය අතගෙන හඳ වැඩිද? පාන් කැලක් කන දුන්නා මොන හරි සලකා බලන් දියු. බොරු. මෙන්න මෙයා දඟලනවා. චීස්. චීස් තමයි බටර් එලා දින්නේ. පෑ පහක් ගිහිල්ලා 2 cm තමයි තාම ඕපන් වෙලා තියෙන්නේ. ඉතින් චමරිට පේන් එක වැඩි වෙනද එපිඩියුරල් එක ගන්න හිතුවා. අපුරු මොකද හිතන්නේ මේ වෙලාවේ? සින්දුවක් ගන්නද? ආ සින්දුවක් කිය. හරි. ඔකේ බයි. මාස 10යි. පය 10 කිරසල් ගුණ වෙනවා ඉතින්. පය 10 වට මරි ඉන්න වෙනවා. ඉතින් දැන් අර බබා එනකොට පයහට ප්‍රෙස් වෙන මරි. එතකොට තමයි ඒක ෆීල් එකට එන්නේ. එතකොට ඔයා ප්‍රේ ෆීල් එක දැනනොත් කියන්න සිස්ටම් එකට. එතකොට මේ ඔව් එතකොට ගියයි පුෂ් කරන්න ඕන නම් පුෂ් කරන්න කියලා. ඊට කලින් පුෂ් කරන්න කියන්නේ නැහැ. බබාගේ රෝලුව තාම සොෆ්ට් නේ. එතකොට අර මාංකපේ නිවස් බලලා අපි දෙන්න අරගෙන චෙක් කරේ නේ. දැන් කෑම ගේන. දැන් ડોක්ටර් එනවාද? ඔව් ડોක්ටර් එනවා තව ටිකක්. කොතත්ත? ඇන්ඩ්‍රි දෙයි කොයි මේ බඩු ටික කොයි ගෙනා වයිද? දැන් වෙලාව 9:05. චමරිට සීන්ට දුන්නා. පොඩ්ඩක් අමාරු වෙන්න. ඉක්මනටම දුව බලන්න. එයා වරගෙන අත්තර තියන්න. ආ බබා වරන් මෙන්න මෙතෙන් තමයි තියන්නේ. මේ යාගේ ෆයිල් එක යාගේ බරමයිනවා, දිගමයිනිනවා. අපිට ගිනව මම් ටු බී. උදේ දහයයි කාලයි වෙලාව සෙන්ටිමීටර් 9ක් ඕපන් වෙලා තියෙන්නේ. තව එකයි තියෙන්නේ. ડોක්ටර් විජිත් ඇවිල්ලා බලලා ගියා. ඉතින් මට හරි සතුටුයි. තව එක සෙන්ටිමීටරයි තියෙන්නේ. තව චුටි වෙනවකින් අපේ ට්‍රැවල් ප්‍රින්සස් එනවා. හයි ට්‍රැවලර්ස් කියලා ලියෙන්නේ.
ඇඟිලි කබ දෙක මෙහෙම තියාගත්තා. ඉතින් මේක මේක ගැප් එක වැඩි වෙනවා. ඔව් එහෙම. ඔව්. කොයි මෙහෙම නම් ආයන්නේ ඒක මෙහෙම බෙන් වෙන්න අන්න පේන කියන වෙලාවට එතකම ඔබ දිගන්නේ නැත්නම් ඔබ දෙන්නේ නැහැ එනවා ටිකක් එනවා පුෂ් කරන්න බෑ හොඳ හුස්ම ගන්න ඕනි අර කට වහන සින් අන්න චෙස් ඉස්සරහට එක දිගට පුෂ් කරන්න ටොයිලට් යන බඩ ගුම්මනවා නෙවෙයි ටොයිලට් යන මෙහෙට පුෂ් කරන්න ඕනි එනවා වෙලා පුෂ් කරන්න ඕනි ඒ ෆිල්ම් කරලා අත්බන් තමයි අනිත් එක ඇහැල්ලා හිටියේ නේද? නිකන් නැඳකුත් නැහැ නේද? අත්බන්නේ. එනවා. නෑ නෝ කද්දේ කොහොමදලා? විකට මෙතන තියෙන බඩ දිහා බලන්න. සින්නම් විතර. හරි. කොහොමද වෙනවා? සමන්ත තදි කිල්ලක් දෙනවා. සමන්ත තදි කිල්ලක්. සමන්ත සමන්ත තදි කිල්ලක්. සමන්ත තදි දැන් තදි කියන්න බැරි කෙනෙක් ඉන්නවා සිංහලෙන් නේද? ඒකට තමයි තදි කියලා කියන්නේ. තම හයිස්කෝ තරි මොනවද කියලා නෑ. ඉතින් වදිනේ කරගිය කියලා. දැන් නැකතට කොන්නේ කපන්න ඕන නැහැ කියන්න. ඒකට වෙනම චාර්ජස් දානවා. මේක දා ගොඩක්ම ගන්නවා. අර ડોක්ටර් වලින් කවක් අතුර තියාගෙන නැහැ මේක කපන්න කිව්වා මාතර වගේ. ඔය ඕනම් පොඩක් කපලා දාන්න. මාතර වගේ මේ හොඳම කොත්ත මල්ලි ලංකාවට ගෙන එන්නේ අපේ අමා මල්ලි ඔබ අපි ගොත්තම මේ ඩොක්ටර් තේමද ගොත්තම විදමයි මොකටද විශ්කීමන්නේ එයා සමාන මුස්කනෝර බෑ කියනවනේ අනේ මට බෑ කියලා ඒකට අපි දිනුවා කියලා දොවි කියන මොකද නะ බෑ කියලා බෑ බෑ කියලා බැරියානේ බෑ කියලා බැරියානේ බෑ කියලා බෑ 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 ඉතින් සමන්තාවෝ කියලා අපි ඉන්නේ බබු බලන්න අපි ඉන්නේ බබු ගන්න බෑ කියලා බෑ එනවා හරි නියමයි පුස්කලන්නේ keep going නේ අම්මා වාගේ අපෝ මේ
family onna pe travel princess aa athure inna ya seethara tottala inna me dan tawata eke yana room ekata thama live room eke inne me harima satutu yana emata mara satutu eka paata eliyata aawa gaman dakka gaman e satutu kiya ganna wachana ne speechless యా ఇన్నన్న అతన ఇంగ అవలం రిక్మెంటమ దవసక పెన్నన్న నేద ఓ కసన్ వగేమ కసన్ వగేమ నహయ తీరనకొట లస్సనిట హరి ఒన్న ఏనం వెనస్మ విదిగ బ్లాగ్ యాక్ జీవితే మీట కలిన్ కవదావత్ నవిందపు అద్దగీమక్ సతుటక్ లెబునా మే ఒల్ లోకేమ హంబులా కియాన గొడ దేవ తీన මේ හම්බෙච්ච එක්ස්පීරියන්ස් එක අපි ඔයගොල්ලන්ට වෙනම විස්තර කරන්න නම් චමරිත් කියයි චමරිගේ channel එකේ නේ මගේ අත්දැකීම දැන් අපි තාජේගේ room එකට යනවා ගිහින් බලමු තමයි බලමු එතනදී මොකද කරන්නේ කියලා හලෝ මට මෙයාගේ බින්න ඕනේ වතුර බොන්න තාත්තා මොනවද මේ කරන්නේ? කැමරාව ඔන්න වන්නයි. ඔයාගේ පියේ পদවිය ගැන ඔයාලට මොනවද කියන්න තියෙන්නේ? ආ අලුත් කෝස් එකක් කරනවා ඊට පස්සේ. එහෙද පුතේ. පොඩක් ඉතින් ඕවට ගෙන්න. හොඩි මේක දෙකක් නෙමෙයි. ඩාලි පොඩ්ඩක් කතා කරගෙන ඉන්නේ. මම ගම්මලකට යනවා දැන් ඉවරයි කිව්වේ. හොඳට බලන්න.
දුන්නා අපි අද හොස්පිටල් එකේ ඉන්න අන්තිම දවසයි. ඉතින් ඒ වගේම මේ thank you කියන්න ඕනේ මේ වෙලාවේ ડોક્ટર විජිත් විද්‍යාපෝෂණට. මොකද මේ මගේ ඩිලිවරි එක වෙලාවේදී මට ඩිලිවරි එක මෙච්චර ලේසි කරාට මොකද මම හිතුවේ නෑ මට එච්චර මේ ලේසියෙන් මේ බබා ඩිලිවර් කරන්න පුළුවන් වෙයි කියලා. මොකද ડોક્ટર ඔගල දැක්කේ වීඩියෝ එක බලවන මුල් ටික ડોક્ટર සින්දු කියලා අර මම මට පේන් එක එනකොට ડોક્ટર මොකක් කරේ කියනකොට මට hina යනවා. ඒක දැක්කම ඔව් ඒක මමත් hina වෙනවා. මමත් හිටිය බය වෙලා මුලින්ම චමරි කෑගහයිද චමරි මොන දෙයක් කරයිද කියලා. මොකද මම කරේ normal delivery. ඉතින් ඒක කොහොමද දන්නයි දන්නවනේ normal delivery එකම කට්ටිය බයයි ඉතින් ඔය දේවල්. හැබැයි බය වෙන දෙයක් නෑ normal delivery එකක් කරන්න. මම ඔයගොල්ලෝ හැමෝටම කියන්නේ මේක බලන කවුරු හරි අම්ම කෙනෙක් වින්නේ ඉන්න කෙනෙක් නම් බය වෙන්න එපා normal delivery එකක් කරන්න නේද. අනිවාර්යෙන්ම ඒක අම්මටත් හොඳයි බබාටත් හොඳයි. ඒක තමයි ඉතින් සාමාන්‍ය ලෝකේ තියෙන දේ. ඔව් ඒ වගේම ડોક્ટર සමන්ත ඩිසිල්වරත් අපේ බබාව බලන්නේ ආ ඉතින් එයාට තෑන්ක් කරනවා මේ දවස් ටිකේ අපිට ගොඩාක් සපෝට් කරා අපිට අපේ බබාව හොඳට බලාගත්තා එයාට හොඳට ට්‍රීට්මන්ට් කරා ඒ වගේම හොස්පිටල් නර්සස්ලටත් තෑන්ක් යූ කියනවා මොකද අපි දෙන්න මාර වදයක් දුන්නා මොකද අපිට මේක පුරුදු නෑ මේ හැම දෙයක් ගැනම දැනගත්තා ඒ වගේම බ්‍රෙස් ෆීඩින් වලට සිස්ටර් චන්ද්‍රකාන්ති ඉතින් තෑන්ක් යූ වෙරි මච් මගේ channel එකේ වීඩියෝස් ඔයගොල් කලින් බැලුවනම් දන්නව ඇති මේ හැමෝම ගැනම මොකද මම කලින් වීඩියෝස් වගේක් කරා දැන් චමරි රඩිය හොඳට මම දන්නවා කිරි දෙන්න මොකද මම තමයි බ්‍රෙස් ෆීඩින් වීඩියෝ එඩිට් කරේ ඒ වගේම ළඟ ඉඳලා දැන් මේ දවස් ටිකේම ඔක අහගෙන හිටියේ මම මම තමයි චමරිට කියලා දෙන්නේ ඔහොමනේ මේ පොඩ හරවන මෙහෙම තියාගෙන ඉතින් thank you very much ඔයගොල්ල හැමෝටම ඒ වගේම අනිත් ස්පෙෂල් මදි අපිට මේ වීඩියෝ කරන්න අපිට පර්මිෂන් අරගෙන දුන්නා මිස්ටර් නිමල් ඒ වගේම අනුෂා ඉතින් ඔය දෙන්නට thank you very much කියනවා මොකද අර සාමාන්‍යයෙන් අපිට වීඩියෝ කරන්න අවස්ථාව තියෙනවා නමුත් අර ඔක්කොම කරන්න පර්මිෂන් නැහැ ඉතින් මේ දේවල් කතා බහ කරලා ඒ දේවල් විසඳලා දුන්නට ඔය දෙන්නට ගොඩාක් thank you සහ මුළු ලංකා හොස්පිටල් ස්ටාෆ් එකටම thank you very much මේ දවස් හත අපිට උදව් කරාට එහෙනම් ඉතින් මේ වීඩියෝ එක අපි බර්ත් බ්ලොග් එක මෙතනින් ඉවර කරනවා ඉතින් ඔයගොල්ලෝ මේ වීඩියෝ එකට කැමති කියලා මොකද මේ අපිත් මේ වීඩියෝ එක කරේ අපිට ඇත්තටම මෙමරි එකක් ඕන නිසා අපි දැන් පළවෙනි දේ ඔව් පළවෙනි දේ දෙවෙනි කාරණාව තමයි මේ එක්ස්පීරියන්ස් එක පුළුවන් නම් තව කාට හරි පෙන්නන්න මොකද ෆොරින් channel වල ඉතින් ගිහේ හොස්පිටල් වල තමයි අපි මේව දකින්නේ නමුත් අපි ලංකාවේ මේ වගේ වීඩියෝ එකක් මීට කලින් දැකලා තිබුණා ඉතින් ඒකින්ද මේ එක්ස්පීරියන්ස් එක ඔයගොල්ලෝ ටික ෂෙයා කරගන්න ඕන නිසා තමයි මේ වීඩියෝ එක ඔයගොල්ලෝ තිල්ල තිබ්බ අපෙන් බර්ත් බ්ලොග් එකක් කරන්න කියලා ඉතින් එහෙනම් අපේ ඔයගොල්ලෝ අපේ බැලුවේ නැත්නම් අපි තියන අපි කොහොමද හොස්පිටල් එකේ ඉඳලා ගෙදර ගියේ ඔව් ඒක අපි මේ වීඩියෝ එකට කලින් අප්ලෝඩ් කරා චුටිදෝ ගෙදර එක්කන් ගිය විදිහ ඊට පස්සේ හොස්පිටල් එකේ කොහොමද පැය 24ක් ගත කරේ කියලා ඒවත් බලන්න එහෙනම් thank you very much ඉක්මනටම ආයි තව දවසක හම්බ වෙමු ඒ වගේම අපේ සෙකන්ඩ් ඩෙලිවරි එක ලැබෙන අවුරුද්ද එච්චර වැඩි බලන්න bye ඔව් නැගිට නෑ පොඩ්ඩක් හලෝ කොහෙද ඉන්නේ මේ